ගරු ස්වාමීන් වහන්ස, භාවනාමය අධ්‍යක්ෂීම් සහිත බොහෝ දෙනෙක් පහුගිය සතියේ අපිට කතා කරලා ඒ අයට මුහුණ පානට සිදු වූ ප්‍රශ්න අපට ඉදිරිපත් කළා. ඉතාමත් හොඳින් ආනාපාන සතිය ප්‍රගුණ කරන වෛද්‍යවරියක් අපිට කතා කළා. ඇය කී දේ තමයි, ඇය ආනාපාන සතිය පුහුණු කරමින් ඉදිරියට යන විට එක්තරා අවස්ථාවකදී ඉතාමත් ශෝභා සම්පන්න රූපයක් සහිතව බුදුරජාණන් වහන්සේව දර්ශනීය වූ බව, ඒ බුදුරජාණන් වහන්සේ ඇයට කතා කළ බව, මෙන්න මෙවැනි කාරණා ඇය අපට ඉදිරිපත් කළා. ස්වාමින් වහන්සේ මේ විදිහට ආනාපාන සතිය වඩන විට බුදුරජාණන් වහන්සේව දර්ශනීය වෙනවද? සමහර භාවනා කරන භාවනා යෝගීන් මං ගිය වැඩසටහනේදී උපක්ලේශයන් ගැන මතක් කළා. මේ උපක්ලේශයන් ගැන මතක් කරද්දී නිරේතුරුවම නොනා සමහර පින්වතුන්ලා භාවනා කරන්න යද්දී නිරේතුරුව කියන දෙයක් තමයි මම බුදුරජාණන් වහන්සේව දැක්කා, මම දෙවියන් දැක්කා, මම අමනුෂ්‍යයින් දැක්කා, මම බුදුරජාණන් වහන්සේගේ කාලේ පැවිදි වෙලා ඉන්නවා මම දැක්කා. මේ සෑම දැක්මක්ම නොනා උපක්ලේශ ගණයටයි දාන්න වෙන්නේ. භාවනා කරන්න යන කෙනා නිරේතුරුවම රූපය මායයා හැටියට දකින්නම වෙනවා නෝනා. භාවනා කරන කෙනා රූපය මායයා හැටියට දකින්න වෙනවා. රූපය මායයා හැටියට නොදක භාවනා කරන්න ගියොත් අපිට භාවනාවේ සැබෑ ප්‍රතිඵල ගන්න බෑ. මොකද මේ පුරුදු වෙන්න භාවනා කරනවානේ මේ සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගාණක් ආපු මේ දීර්ඝ භව ගමනේදී නෝනා අපි බුද්ධෝත්පාද කාලවලත් අබුද්ධෝත්පාද කාලවලත් එරමිනිය ගොතාගෙන භාවනා කරපු කාලයන් එක දිගට අපි මැනලා ගත්තොත් කල්ප ගාණක් අපි එක දිගට එරමිනිය ගොතාගෙන ඉඳලා තියෙනවා. ඒසා එරමිනිය ගොතාගෙන අපි සංසාරේ භාවනා කරලා තියෙනවා. නමුත් මේ සෑම තැනකදීම අපි රූපේ මායя හැටියට දැක්කේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තමන් ආනාපාන සති භාවනාවේදී වේවා විදර්ශනාවකදී වේවා නෝනා රූපයක් අරමුණු වුණොත් ඒ රූපය බුදුරජාණන් වහන්සේගේ උනත් ප්‍රශ්නයක් නැහැ, සාරිපුත්ත මහරහතන් වහන්සේගේ උනත් ප්‍රශ්නයක් නැහැ, රුවන්වැලි මහා සෑය අරමුණු උනත් ප්‍රශ්නයක් නැහැ. හිත මායя රූපේ මායя කියලා අපි දකින්න ඕනේ. දැකලා වහා මේ හිත අනිත්‍යයි කියලා දැකලා අරමුණට හිත පිහිටන්න ඕනේ. අරමුණට හිත පිහිටුවේ නැත්නම් නෝනා නිරේතුරුවම අපි අර අරමුණුණා වූ දැක්කා වූ රූපය නිසා නැවත 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 භාවනාව නිසාම භවය සකස් කරගන්නා වූ අවසනාවන්තෙ බවට පත් වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේව දකින අවස්ථාවන්, දෙවියන් දකින අවස්ථාවන් භාවනාව තුල තියෙනවා. නමුත් එතෙන්ට යන්නේ නෝනා හතරවෙනි ධ්‍යානතලයේ සකස් කරගත්තාට පස්සේ. හතරවෙනි ධ්‍යානතලයේ සකස් කරගත්තාට පස්සේ රූපාවචර ධ්‍යාන මට්ටම් වලට යනවා, අරූපාවචර ධ්‍යාන මට්ටම් වලට යනනම් අරූපාවචර ධ්‍යාන කරා යන්න පුළුවන්. එහෙම නැත්නම් අර චුතූපපාත ඥාන, පූර්වේ නිවන් සාසනුසු ඥානෙ, දිව්‍යසෝත දිව්‍ය චක්කු ඥානයන් කරා යන්නත් පුළුවන්. නමුත් මේ කොතෙන්ට යන්නත් අපි හතරවෙනි ධ්‍යානතලයට යන්න වෙනවා. හතරවෙනි ධ්‍යානතලයෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ සූත්‍රගත ධර්මයේ චුතූපපාත ඥානෙ, පූර්වේ නිවාසානුසු ඥානය ගැන කියන්නේ. එතකොට යම් කෙනෙකුට හතරවෙනි ධ්‍යානතලයේ ඉක්මවා ගියාට පස්සේ අවස්සනං චුතූපපාත ඥානයේ පූර්වේ නිවාසානුසු ඥාන කරා යන්න පුළුවන්. නමුත් ඒක බුදුරජාණන් වහන්සේ වර්ණනා කරන තැන නෙමෙයි. ඒ නිසා නිරේතුරු අපි ඒවා දකිනවා කියන්නේ නෝනා අතීත පංච උපාදානස්කන්ධයක් දකිනවා කියන කාරණයයි. වෙන දෙයක් නෙමෙයි. මම පෙර ජීවිතේ කවුද කියලා මං හොයනවා කියන්නේ මොකද්ද? අතීත පංච උපාදානස්කන්ධය හොයනවා. මේ වර්තමාන පංච උපාදානස්කන්ධයත් අනිත්‍ය නම් අපි අතීත පංච උපාදානස්කන්ධයක් හොයන එකේ වැඩක් තියනවද? වැඩක් නැහැ. ඒ නිසා නිරේතුරුවම එක්කෝයි හිත අනිත්‍යයි කියලා දකින්න, නැත්නම් ඒ දකින්නා වූ භාවනාවේදී දකින්නා වූ රූපයන් අනිත්‍යයි කියලා දකින්න. තේරෙනවද? මොකද අපි බුදුරජාණන් වහන්සේ කියද්දී නෝනා අපිට බුදුරජාණන් වහන්සේව එකපාරට මැවිලා පේනවා. තේරෙනවද? මොකද අපි මව් කුසේ ඉඳන්ම බෞද්ධයෝ නේ. අපි මව් කුසේ ඉද්දි අම්මාගේ මව් කුසේ ඉද්දි අම්මා කරණීය මෙත සූත්‍රයේ කියනකොට අපි මව් කුසේ ගර්භාෂයේ ඉඳලා අහගෙන හිටියා. අම්මා පන්සල් ගිහිල්ලා වඳිද්දී අම්මා තුල සකස් වෙන්නා වූ සප්තබොධ්‍යංග ධර්මයන් ඒ දරුවා තුල සකස් වුණා. අම්මලා පිරිස් සූත්‍රයක් කියනකොට, පින්කමක් කරනකොට, සාදු සාදු කියනකොට ඒ සෑම දැනීමක්ම මව් කුසේ ඉද්දි අපි ලැබුවා. ඒ වගේම අපි මේ බෞද්ධ අම්මා කෙනෙක්ගේ මව් කුසේ ඉපදුනේ පෙර ජීවිතවලත් අපි අනිවාර්යයෙන්ම බෞද්ධෙක්මයි. මේ මනුස්ස ලෝකයේ මේ බෞද්ධය හැටියට ජීවත් වෙන හුඟක් 95%ක්ම නෝනා බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳන්ම මේ මනුස්ස ලෝකයේ තුලම දෝලණය වෙමින් එන පිරිසක්.
බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳන්ම මේ මනුස්ස ලෝකයේ තුලම පින් කරමින් දන් දෙමින් මේ දෝලණය වෙමින් මැරෙමින් ඉපදෙමින් පැටිච්චසමුප්පන්න වෙන පිරිසක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ රූපකාය නෝන අපේ හිතේ ඇඳිලා තියෙන්නේ. ඒතොර අර භාවනාවේදී අර සියුම් වෙලා සියුම් වෙලා සියුම් වෙලා අර ආස්වාදයේ මතු වෙලා එනකොට නෝන රැඳී තියෙනව මතකේ තියෙනව රූපයන් මතු කරලා පෙන්නන. සමහර විට ඒක පෙර ජීවිතයේ අපි භාවනා කරද්දී අපි දැන් මතු කරලා දැක්කා වූ රූපය වෙන්නත් පුළුවන්. එතකොට මේ සෑම දෙයක්ම නොනා උපක්ලේශයෙන් ගණේටයි වැටෙන්නේ. නමුත් යම් කෙනෙක් හතරවෙනි ධ්‍යාන තලයට ගිහිල්ලා චතුූපපාතේ ඥානයේ වඩලා පූර්වේ නිවාසානුස්සති ඥානයේ වඩලා අතීත බුදුරජාණන් වහන්සේ දැක්කා දෙවියෙක් දැක්කා තමන්ගේ පෙර ජීවිතය දැක්කා කියන එක උපක්ලේශ වලට ගන්නේ නැහැ. තේරෙනවද? ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒක උපක්ලේශ වලට ගන්නේ නැහැ. ඒක ඥානයක්. ඉන් මෙහා නෝනා අපි මේ දකින සෑම කාරණයක්ම උපක්ලේශයන් ගණේටයි දකින්න ඕනේ. දැන් මට මතකයි මං එක්තරා ආරණ්‍යක ඉද්දි වැඩිහිටි ස්වාමින්වහන්සේ කෙනෙක් ඇවිල්ලා ඇහුවා මේ ස්වාමින්වහන්සේ මේ මට චතුූපපාත ඥානය ඇති කරගන්න හැටි කියන්නේ කියලා. ඒ වෙලාවේ මං උන්වහන්සේට කිව්වා ස්වාමින් උන්වහන්සේ මට වඩා වස් වලින් බාලයි මං කිව්වා ස්වාමින්වහන්සේ අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආනාපාන සති භාවනාව තුලින් හැම වෙලාවම විදර්ශනාව ඇති කරගන්න කියන කාරණයයි. ඒ නිසා ආස්වාසේ දිග භාවයේ කෙටි භාවයේ සංහිඳීම තුලින් ඉන් එහාට ධ්‍යාන මට්ටම් වලට යන්නේ නැතුව විදසතර සතිපට්ඨානෙට හිත යොමු කරන්න. එතන තමයි බුදුරජාණන් වහන්සේ වර්ණනා කරන්නේ. එහෙම නැතුව ස්වාමීන් වහන්සේ අපි චතුූපපාත ඥාන පූර්වේ නිවාසානුසුන් ඥාන සොයන්න ගියොත් අපිට යම් හේකින් එවැනි ඥානයක් ඇති වුණොත් විදර්ශනා වැඩිලා නැත්තන් නොනා අපි අනාත වෙන්න පුළුවන්. ඒ නිසා ඊට පස්සේ අර ආස්වාදයේ පස්සෙමයි ආදුවන්නේ. එයා අතීතයේ හොයනවා, මැරිලා නැවත උපදින තැන් හොයනවා, දෙවියෝ දකින්න හදනවා, දිව්‍ය චක්කු වහන්න හදනවා. ඒ පැත්තටම හිත ඇදිලා යනවා ආස්වාදයට යා විදර්ශනාවට යොමුමක් වෙන්නේ නැහැ. ඒ නිසා මං කව ස්වාමින්වහන්සේ ඔබ වහන්සේට වටින්නේ චතුූපපාත ඥානයේ සොයන එක නෙමෙයි. ඒ නිසා මේ හිත සංහිඳුණු තැනට අරගෙන සමාධිමත් හිතක් ඇති කරගෙන ඒ සමාධිමත් හිතෙන් සතර සටිපට්ඨාන ධර්මයන් මෙනෙහි කරන්න කියලා. ඒ වෙලාවේ මේ ස්වාමින්වහන්සේ එක පාඨමකව ස්වාමින්වහන්සේ මම නේව සංඥා ඥා සංඥාත් වඩනවා කියලා. දැන් ඔන්න නේව සංඥා ඥා සංඥා කියන්නේ මේ අරූපයට අදාළ ධ්‍යාන. මම ඒවා ගැන දශමයක්වත් දන්නේ නැහැ. උන්වහන්සේ කියනවා මම නේව සංඥා ඥා සංඥාත් වඩනවා කියලා. ඉතින් දෙයියනේ මං ඒ වෙලාවේ ඇහුවා ඔබ වහන්සේ නේව සංඥා කියන්නේ කොයි වගේ ධ්‍යානයක්ද මොකක්ද ඒ වෙලාවේ තියෙනා වූ ස්වභාවය කියලා. ඒ වෙලාවේ ස්වාමින්වහන්සේ කියනවා නේව සංඥා කියන්නේ එකපාරට ආලෝක සංඥාවක් සකස් වෙනවා බෙල්ල කඩාගෙන වැටෙනවා කියලා. දැන් මොකද මේ කියන්නේ එකපාරට ආලෝක සංඥාවක් සකස් වෙනවද බෙල්ල කඩාගෙන වැටෙනවලු. ඒ කියන්නේ හිස මෙහෙම කඩාගෙන වැටෙනවලු. ඒ කියන්නේ ඕනා තදබල පංච නීවරණයන් තුලයි ඉන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය පළවෙනි ධ්‍යාන මට්ටමකටවත් ඇවිල්ලා නැහැ. මං ඇහුවා ඔබ වහන්සේට කවුද කිව්වේ ඕක නේව සංඥා මේ අරූපී ධ්‍යානේ ඕකයි කියලා? නෑ මගේ ගුරුවරයාට මම කිව්වා. ගුරුවරයා කිව්වා මේක තමයි නේව සංඥා ධ්‍යානේ කියලා. ගුරුවරයාත් රැවටිලා ගෝලයාත් රැවටිලා. මොකටද මේ රැවටිලා තියෙන්නේ? උපක්ලේශ ධර්මයන්ට. නමුත් සමාධිය උන්වහන්සේ තුල තියෙනවා. සමාධිය තියෙන ඕන වෙලාවක කුටියේ දොර වහගෙන උන්වහන්සේ සමාධිය තුල ඉන්නේ. නමුත් සමාධිය තිබ්බත් උපක්ලේශයන්ට රැවටිලා. අර පංච නීවරණයන් තුල ඉන්නා වූ ස්වභාවය බෙල්ල කඩා වැටෙනවා කියන්නේ අනිවාර්යයෙන් මේ වෙලාවේ පංච නීවරණ තුල ඉන්නේ. නමුත් එවැනි ස්වභාවයක් අරූපී ධානයක් හැටියට දකිනවා. තව ස්වාමීන් වහන්සේ කෙනෙක් මට මුණ ගැහෙලා කිව්වා මම නිරෝධ සමාපත්තියට සම්බන්ධිනවා කියලා. මං කිව්වා ඔබ වහන්සේ නිරෝධ සමාපත්තිය කියන්නේ කුමක්ද? මම නිරෝධයි 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 එහෙම වඩමින් 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 යනවලු. ගියාට පස්සේ එකපාරට මොනවද වෙන්නේ දන්නේ නැහැලු. ආයිමත් උදේලු ඇහැරෙන්නේ. ඒ ඇහැරෙනවා කියන්නේ නිරෝධ සමාපත්තිය නැගිටිනවලු. ඉතින් නෝනා මේ මොනවද මේ? සනි කරනෝනා මේවා උපක්ලේශ ධර්මයන්. මේ උපක්ලේශ ධර්මයන් නිසා මේසා බලවත් අනතුරු අපේ ස්වාමින් වහන්සේලා පවා සිද්ධ කරගන්න. ඒ නිසා මොනම අවස්ථාවකවත් භාවනාවේදී රූපය මායයා හැටියටම හිත මායයා හැටියටම දකින්න. විතර්ක සකස් වෙන මොහොතක් පාසා නැවත 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 අපි භවය සකස් කරගන්නවා භාවනාවේ නාමයෙන්. ඒ නිසා කොතනකදීවත් භාවනා කරද්දී බුදුරජාණන් වහන්සේ දැකීමේ අරමුණෙන් භාවනා කරන්න එපා. දෙවියෙක් දැකීමේ බමුණුස්සෙක් දැකීමේ අරමුණෙන් පෙර ජීවිතයේ දකින්න භාවනා කරන්න එපා. භාවනාව නිරේතුරුව ඔබ යොමු කරගන්න ඕනේ මේ භව දුක සිඳ ගන්න විදර්ශනා නුවණ ඇති කර ගැනීමේ අරමුණෙන්මයි. අර පැති වැඩිලා ගියොත් ඔබ මේ සම්මා සම්බුද්ධ ශාසනය අහිමි කරගන්නවා. ඒ නිසා ඔබ බුදුරජාණන් වහන්සේ දැක්කා කියන්නේ උතුම් සෝවාන් ඵලයට පත් වුණොත් පමණක්මයි. ඔබ භාවනා කරන්න ගිහිලා දවස ගානේ බුදුරජාණන් වහන්සේ දැක්කා කියනවා නම් ඔබ තාම සෝවාන් ඵලයට පත් නොවි. ඒ කියන්නේ ඔබ තාම බුදුරජාණන් වහන්සේ දැකලා නැහැ. ඔබ බුදුරජාණන් වහන්සේ දැක්කා කියන්නේ බුදුරජාණන් වහන්සේ දැක්කා වූ හිත අනිත්‍යයි කියලා දැක්කොත් විතරක්මයි.
ඒ හිත දැකලා හෙටත් මම බුදුරජාණන් වහන්සේ දකින්නවා කියලා හිතනවා නම් ඔබ තාම සෝවාන් ඵලයට පත් වෙලත් නැහැ. සෝවාන් ඵලයට පත් වීමේ මාර්ගය තුලත් ඔබ නැහැ. ඔබ අන්තයත් තුල ආස්වාදයක් තුල ඉන්නේ. ඒ නිසා නිරේතුරුවම භාවනා කරද්දී බුදුරජාණන් වහන්සේගේ රූපය දැක්කත් දෙවි කෙනෙක්ගේ රූපය දැක්කත් මේවා අපි සංසාරයේ වඩපු දේවල්. තේනද? මේ ජීවිතයේ ඔබ පිළිම වහන්සේ නමක් දැකලා බුදුරජාණන් වහන්සේගේ ස්වභාවය මේ ආකාරයෙන් කියලා ඔබ චිත්‍රයක් ඇති කරගන්නවා. බුදුරජාණන් වහන්සේගේ ගුණයන් සත්‍යායනය කරලා බුදුරජාණන් වහන්සේ මේ වගේ රූපයක් කියලා ඔබ චිත්‍රයක් ඇති කරගන්නවා. ඒ වගේම පෙර ජීවිතවල ඇති කරගත්තා වූ චිත්‍රත් ඔබේ මේ විඥානය තුල ගැබ් වෙලා තියෙනවා. එතකොට මේ කොතනින් හරි රූපයක් මතුවලා එන්න පුළුවන්. ඒකයි හිත මායාව කියන්නේ. හිත මායාව කියන තැනදී කොහේ හෝ අතීතයේ වැඩුවා වූ රූපයක් මතු කරලා දීලා ඔබව ආස්වාදයේ තුලට කොටු කරන්න පුළුවන්.